මේ තියෙන විදිහට අපි කැමති ෆොටෝ එකක් සොෆ්ට්වෙයාර් එකක් නැතුව එඩිට් කරමු. ඉස්සලා ස්ක්‍රීන් එකේ තිබ්බා වගේ ෆොටෝ එකක් අපිට සොෆ්ට්වෙයාර් එකක් නැතුව එඩිට් කරන්න ඕන නම් අපි ඒක එඩිට් කරන්න ඕනේ වෙබ්සයිට් එකේ. දැන් මේ මම ෆොටෝ එකක් මම එඩිට් කරන්නනේ වෙබ්සයිට් එකේ. හරි. අපි බලමු. ඉස්සලා මොකද මේකට Google Chrome එක ඕපන් කරන්න ඉන්න ඕනේ. Google Chrome එක ඕපන් කරාට පස්සේ මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න online photo edit කියලා. ఫోటో ఎడిట్ కి సెర్చ్ కార్ పసి మెతిని ఎన సెకండ్ లింక్ కి ఒకలం క్లిక్ కరణ మమ్ మే లింక్ కి డిస్క్రిప్షన్ కి దాల్ తీనో ఇట్ పస్సే ఒకలంట కెమతిమ ఇమేజ్ యాక్ అప్లోడ్ కరణన ఉన్న మెతన ఓపెన్ ఇమేజ్ కి ఎన బటన్ ప్రెస్ కరణ ఏ బటన్ ప్రెస్ కరణ పసి ఒకలంట కెమతిమ ఇమేజ్ యాక్ వెన్ మెతని అందెన మగే ఏ బ్యాక్గ్రౌండ్ ఇన మందన్ మెతన హదన్నే మగే బెటమ్ స్టెక్ కి లోగో ఇట හරි අපි එනම් එඩිට් කරමු. ඕගලන්ට නම් මෙතනින් තා කැමති කැමති ස්ටිකර්ස් එහෙම ඇඩ් කරගන්න පුළුවන්. මම මේලා ස්ටිකර්ස් එහෙම ඇඩ් කරන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝස් ටිකක් තියෙන මම ඒකට මෙහෙම එකම ඇඩ් කරගන්නවා. මෙතන ඕගලන්ට තව ෆොටෝ එකක් මොකක් හරි එකක් ඇඩ් කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන ඇඩ් ලේයර් කියන තැනට ගිහිල්ලා මේ ක්ලික් කරාට පස්සේ මෙතන ඉමේජ් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ එතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට කැමති ෆොටෝ එකක් දෙන්න. මම මේ වෙලාව දෙනවා ටෙක්නොලොජි වලට හරියන ඉමේජ් එකක්. මම මේ ඉමේජස් වල බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. හරි මම මේ වෙලාව හදන්නේ පොඩි ෆොටෝ එකක් මම මේලා එඩිට් කරන්නේ. ඒක ඉන්න මම දැන් මගේ ෆොටෝ එක එඩිට් කරලා ඉවරයි. ඕගලන්ට ඕන නම් කැමති නම් මෙතන ස්ටිකර්ස් ෆ්‍රේම් දාගන්න පුළුවන්. මම මේ හදාගන්නේ ඔය තරම් ඉතර හරි ස්ටිකර්ස් නෑ. අපිට ඕන නම් තාම මෙතනින් දාගන්න ඉමේජස් උනත් දාගන්න පුළුවන්. මම කලින් කිව්වාගේ මම බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන වෙබ්සයිට් එකේ ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. මගේ වීඩියෝ එක බලන ගමන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි මෙන්න මෙතන මේක
සේව් කියන කතන්ට කියලා මෙතන සේවෝ කරන්න. එක සේව බෝඩ පස්සේ මෙන්න මෙතන දිනවා සේව් ඇස් කියලා. සේව් ඇස් කියන බටනේ ක්ලික් කරලා ඕගලන්ට ඩවුන්ලෝඩ් මේක ඩවුන්ලෝඩ් වෙනවා තමයි. මම දැන් දෙන්නේ මෙතන ඩෙස්ක්ටොප් කියන තැනට. මගේ ඩෙස්ක්ටොප් එක තමයි මම මේක සේව් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඕගලන්ට මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. ඔයගලන්ට එඩිට් කරගන්න ඕන නම් එඩිට් කරන විදිය දැනගන්න ඕන නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.